සුබ දවසක් මේ වෙනකොට HTML පිළිබඳව යම්තාක් අවබෝධයක් ඔබට තියෙනවා ඇති. අද වීඩියෝ එකෙන් සූදානම් වෙලා ඉන්නවා ඔබට පැහැදිලි කරන්න කොහොමද HTML වල ලයිස්තුගත කිරීම එහෙම නැත්නම් ලිස්ට් කිරීම සිද්ධ කරන්න කියලා. හරි HTML වල ලයිස්තුගත කිරීම ගැන කතා කරද්දී ප්‍රධාන වශයෙන්ම අපි ලයිස්තුගත කිරීම ආකාර තුනක් යටතේ කතා කරනවා. ඉතින් මුලින්ම මේ ලයිස්තුගත කිරීම මොනවද මේවයි තියෙන වෙනස්කම් මොනවද කියලා කතා කරලා ඉවර වෙලා අපි බලමු කොහොමද මීට අදාළව ටැග් සටහන් කිරීම සිද්ධ කරන්න කියලා. හරි මුලින්ම ලයිස්තුගත කිරීම යටතේ තියෙන්නේ මොනවද කියලා අපි බලමු. ලයිස්ට් යටතේ ප්‍රධාන වශයෙන් අපිට කතා කරන්න පුළුවන් ඕඩර් ලිස්ට් එහෙම නැත්නම් ක්‍රමවත් ලයිස්තු කියලා. ඊළඟට අන්ඕඩර් ලිස්ට් එහෙම නැත්නම් අක්‍රමවත් ලයිස්තුගත කිරීමක් ගැන කතා කරන්න පුළුවන්. ඊළඟට ඩිස්ක්‍රිප්ෂන් ලිස්ට් විස්තරාත්මක එහෙම නැත්නම් සවිස්තරාත්මක ලයිස්තුගත කිරීමක් අපිට කතා බහ කරන්නට පුළුවන්. ඔන්න ඔය ලයිස්තුගත කිරීම ආකාර තුන මේ HTML වලදී භාවිතා කිරීම සිද්ධ වෙනවා. අපි බලමු මේ ලයිස්තුගත කිරීම තුනේදී තියෙන වෙනස්කම් මොනවද කියලා. ඕඩර් ලිස්ට් එහෙම නැත්නම් ක්‍රමවත් ලයිස්තුගත කිරීම යටතට ගත්තොත් අපිට උදාහරණයකට මම පැහැදිලි කරන්නම් ඔබට වඩාත්ම තේරුම් ගන්න. අපි උදාහරණයකට පන්තියේ ඉන්න ශිෂ්‍ය ශිෂ්‍යාවන් මම ලකුණු සටහන් කිරීමකදී එහෙම නැත්නම් විභාගයේදී ලකුණු ලබා දීලා ඔවුන්ගේ ලකුණු සටහන් කිරීම අනුව මම පන්තියේ පළවෙනියා ඉඳලා අවසානය දක්වා ලයිස්තුගත කිරීමක් ක්‍රමවත්ව කරනවා කියලා හිතන්නේ. එතකොට පන්තියේ පළවෙනියා දෙවෙනියා තුන්වෙනියා කියලා කිසියම් පිළිවෙලක් තියෙනවා. ඕඩර් එකක් තියෙනවා. අන්න ඒ විදිහේ සටහන් කිරීමක් සිද්ධ කරනකොට අපිට මේ ක්‍රමය භාවිතා කරන්න පුළුවන්. 1 2 3 යටතේ පිළිවෙලට සටහන් කිරීමක් සිද්ධ කරන්න පුළුවන්. එහෙම නැත්නම් ABC එහෙම නැත්නම් කැපිටල් ABC වෙන්න පුළුවන්, සිම්පල් ABC වෙන්න පුළුවන්, රෝම ඉලක්කම් 1 2 වෙන්න පුළුවන්. ඒකෙත් ක්‍රමවේදයන් දෙකක් තියෙනවා. ඊළඟට ආ ආ ඈ කියලා දෙන්න පුළුවන්. ඒ විදිහට ඕන ආකාරයකට ඔබට මේ ලයිස්තුගත කිරීම ක්‍රමවත්ව කරනකොට සටහන් කරන්න පුළුවන්. ඊළඟ ක්‍රමය තමයි අපි කතා කරපු unorder list එහෙම නැත්නම් අක්‍රමවත් ලයිස්තුගත ක්‍රමය. උදාහරණයකට කිව්වොත් ඔබට සටහන් කරන්න කිව්වොත් ඔබේ යහළුවන් 5 දෙනෙක්ගේ නම්, එහෙම නැත්නම් වාහන පහක නම්, එහෙම නැත්නම් ඔබේ ගෙදර උපකරණවල නම්, ඔන්න ඔය වගේ මොකක් හරි ක්‍රමානුකූල භාවයක් නැති 1 2 3 කියලා ස්ථාන දෙන්න බැරි සාමාන්‍යයෙන් අපි වර්ග අංග කියලා සටහන් කරනකොට අන්න ඒ වගේ දේවල් වලට මේ අක්‍රමවත් ලයිස්තු භාවිතා කරන්න පුළුවන්. අපි බලමු ඒ සඳහා පාවිච්චි කරන ප්‍රධාන වශයෙන්ම HTML වලදී පාවිච්චි කරන්න පුළුවන් ආකාර තුනක් ගැන අපි මෙතන කතා කරන අක්‍රමවත් ලයිස්තු යටතේත් එකක් තමයි disk කියලා සඳහන් කරන්නේ. disk කියන අක්‍රමවත් ලයිස්තුගත කිරීම වල සංකේතය කියන්නේ මෙන්න මේ විදිහට වෘත්තයක් වර්ණවත් වෙච්ච වෘත්තයක් එමෙන්නත් බොහෝ වෙලාවට එන කළු පාට ඩොට් එකක් වගේ සංකේතයක් තමයි අපිට දකින්න පුළුවන් වෙන්නේ disk කියන එක යටතේ සංකේත සටහන් කිරීම වශයෙන්. ඊළඟ ක්‍රමය තමයි circle. circle කියන එක සටහන් වෙන්නේ මෙන්න මේ විදිහට. අර විදිහට disk එකක් හැඩයටම එනවා. නමුත් ඇතුලේ වර්ණ ගැන්වීම සිද්ධ වෙන්නේ සර්කල් කියන සංකේතය යටතේ ඕනනම් අපිට ලයිස්තුව සටහන් කරන්න පුළුවන්. ඊළඟ ක්‍රමය තමයි ස්ක්වෙර්. ස්ක්වෙර් කියන එක යටතේ අපිට අර විදිහටම disk එක වෙනුවට කොටුවක ලකුණක් දීලා වර්ණවත් වෙලා එනවා. ඊළඟට අපි කතා කරන්නේ විස්තරාත්මක ලයිස්තු එහෙම නැත්නම් description list. description list වල අර කියන විදිහට order list එකේදී වගේ පිළිවෙලක්වත් unorder list එකේදී වගේ සංකේතයන්වත් පාවිච්චි වෙන්නේ නැහැ. නිකන්ම විස්තර සටහන් කිරීමක් වෙන්නේ. උදාහරණයකට අපි කිව්වොත් එහෙම අපි දැන් තොරතුරු තාක්ෂණත් එක්ක සම්බන්ධ වෙලා තියෙන හින්දා මම ප්‍රධාන මාතෘකාවට දානවා ICT කියලා. එතකොට
විස්තරාත්මක සටහන යටතේ අපිට දාන්න පුළුවන් ICT කියන්නේ information communication technology කියන එක. මෙතනදී විස්තරාත්මක ලයිස්තුව සටහන් වෙන්නේ මාතෘකාව ඊට අදාළ අනු කොටස. මාතෘකාව ඊට අදාළ අනු කොටස හැටියට පමණයි සංකේතයන් හෝ ඉලක්කම් භාවිත වෙන්නේ නැහැ. අපි මේවා කොහොමද ක්‍රියාත්මක කරන්නේ අවසාන ප්‍රතිඵලය මොනවාද කියලා දැන් බලමු. හරි ලයිස්තුගත කිරීමේදී අපි මුලින්ම කතා කරේ එහෙම නැත්නම් ලිස්ට් කිරීමේ මුලින්ම කතා කරේ ඕඩර් ලිස්ට් එක. එහෙනම් අපි දැන් බලමු කොහොමද ඕඩර් ලිස්ට් එක සකස් කරන්න කියලා. වෙන වෙලාවට වගේම බොඩි ටැග් එක ඇතුලේ තමා මේ සටහන් කිරීමුත් සිද්ධ කරන්නේ. එතකොට ඔන්න මම ටැග් එකක් ආරම්භ කරලා ඕඩර් ලිස්ට් කියන එකට අපි කෙටියෙන් යොදා ගන්න ටැග් එක තමා OL කියලා කියන්නේ. ඕඩර් ලිස්ට් කියන එක. එතකොට ඊට පස්සේ ඔබට මතක ඇති අපි කිව්වා 1 2 3 දාන්න පුළුවන් රෝම ඉලක්කම් දාන්න පුළුවන් ABCD දාන්න පුළුවන්. එතකොට අපි මේ ලයිස්තුගත කිරීම කොයි විදිහටද එන්න ඕනේ කියලා මෙතන සටහන් කිරීමක් සිද්ධ කරන්න ඕනේ. එතකොට අපි කියනවා order list එකේ type එක TYP order list type එක සමානයි උඩුකොමා ඇතුලේ අපිට අවශ්‍ය ක්‍රමවේදය සටහන් කරන්න ඕනේ. 1 2 3 නම් 1 කියලා සටහන් කරන්න පුළුවන්. ඔයාලා රෝම ඉලක්කම් නම් මේ 1 වෙනුවට රෝම ඉලක්කම සටහන් කරන්න පුළුවන්. දැන් එතනත් ගැටලුවක් තියෙනවා සමහරක් අයට කොහොමද අපි කම්පියුටර් එකෙන් රෝම ඉලක්කම් සටහන් කරලා පෙන්වන්නේ කියලා. එතකොට අපිට ආදේශකයක් විදිහට පාවිච්චි කරන්න වෙන්නේ කීබෝඩ් එකේ caps lock එකෙන් හරි shift එකත් එක්ක I අකුර එවුවොත් මේ විදිහට රෝම ඉලක්කම් මේ සංකේත ටික ගන්න පුළුවන්. එහෙම නැත්නම් shift එක නැතුව සටහන් කරොත් මේ විදිහට රෝම ඉලක්කම් මේ සංකේතය ලබා ගන්න පුළුවන්. එතකොට රෝම ඉලක්කම් සඳහා I අකුර තමයි අපි ආදේශකයක් විදිහට පාවිච්චි කරන්නේ. ඊළඟට මම මෙතන 1 2 3 පිළිවෙලට හින්දා all ol එහෙම නැත්නම් order list type එක පටන් ගන්න ඕනේ 1 2 3 විදිහට කියලා මෙහෙම සටහන් කරලා මගේ ටැග් එක වහනවා. හරි. දැන් මේ විදිහට සටහන් වෙන්න ඕනේ මොනවද කියලා. එහෙම නැත්නම් ලයිස්තුව අපි සටහන් කරන්න ඕනේ. ඊළඟට ඒක කරන්නේ අපි ලිස්ට් එක මෙන්න මේවයි කියලා කියන්න අපි ලිස්ට් වෙනුවට ටැග් එකක් ඕපන් කරනවා li list කියන එකේ ආදේශකේ තමයි. එහෙම නැත්නම් ඒකට පාවිච්චි වෙන ටැග් එක තමයි li කියලා කියන්නේ. ඔන්න ලිස්ට් එක පළවෙනි ලිස්ට් එක හැටියට එන්නේ මෙන්න මේක. දෙවෙනි ලිස්ට් එක හැටියට එන්නේ මෙන්න මේක කියලා සටහන් කිරීමක් කරන්න ඕනේ. දැන් මේ ඕඩර් ලිස්ට් එක හින්දා අපි හිතමුකෝ පන්තිය ළමයි මම පිළිවෙලට සටහන් කරනවා කියලා. ඔන්න මම පළවෙනියටම දානවා තුසිත. ඔන්න තුසිත කියලා දැම්මා ලිස්ට් එක. පළවෙනි ලිස්ට් එක මෙතනින් ඉවරයි කියලා මේ විදිහට අපි වහනවා. li තුසිත වහුවා. ඊළඟට අපි ඊළඟ ටැග් එකට ගිහිල්ලා ආය බ්‍රැකට් එකේ ඊළඟ ලිස්ට් එක මදු කියලා දැම්මා. දැන් අපි මේ ඕඩර් ලිස්ට් එක අවසන් කරන්න ඕනේ. එතකොට මේ විදිහට ලිස්ට් එකේ අවසානයේ මම සටහන් කරනවා ටැග් එක ඇරලා ඇලෙයිරක් එක ඕඩර් ලිස්ට් එක අවසන් වුණා කියලා. මෙච්චරයි තියෙන්නේ. එතකොට අපි පිළිවෙලට සකස් කරගත්තු ඕඩර් ලිස්ට් එක මෙතනින් ඉවරයි කියලා තමයි මේ සටහන් කරේ. අපි බලමු සේව් කරලා කොහොමද එන්නේ කියලා. හරි. දැන් ඔබට පේනවා ඇති අපි සටහන් කරපු එක 1 2 3 4 5 පිළිවෙලට මෙන්න මේ විදිහට සටහන් වෙලා තිනවා. මේ තියෙන්නේ අපි සටහන් කරපු ඕඩර් ලිස්ට් එකට අපේ අදාළ ලයිස්තුව සටහන් වෙලා. එහෙනම් ඊළඟට අපි බලමු කොහොමද unorder list එකට සටහන් කිරීම සිද්ධ කරන්නේ කියලා. හරි. දැන් order list එක ගැන අවබෝධයක් තියෙන හින්දා unorder list එකේ වැඩි දෙයක් දැනගන්න නැහැ. ඔයාලට තනියම උනත් කරන්න පුළුවන්. order list කියන එකට අපි OL කියන එක type කරපු හින්දා දැන් ඔයාලා දන්නවා unorder list නම් මෙතන UL කියලා තමයි ටැග් එක එන්නේ. unorder list කියන්නේ UL type කරා. ඊළඟට ඒකෙත් මොන වර්ගයේද කියලා හොයන්න TYPE කියලා සටහන් කරනවා type එක යොදන්න. සමානයි උඩුකොමා ඇතුලේ අපි type එක සටහන් කරනවා. මේකෙදී අපි මතකයි ඉගෙන ගත්ත ප්‍රධාන වශයෙන් unorder list තුනක්
circle සහ square කියලා. එතකොට ඒකෙන් කැමති ආකෘතියක් මෙතනට යොදන්න පුළුවන්. මම මෙතන disc disc කියලා සටහන් කරනවා. මේ විදිහට disc කියලා සටහන් කරලා tag එක වහනවා. ඊට පස්සේ අපි අර විදිහටම තමයි මේකත් list එකක් පටන් ගන්නෙ. List එකේ පළවෙනියට මෙන්නේ මොකක්ද දෙවෙනියට එන්නේ මොකක්ද කියලා සටහන් කරන්නයි තියෙන්නේ. මේක නම් මං කිව්වා ක්‍රමවත් භාවයක් නැහැ කියලා. ඒකින්ද අපිට ඕන ඕන විදිහට සටහන් කරන්න පුළුවන්. අපි උදාහරණයකට කිව්ව සතිය දවස් ටික මං සටහන් කරනවා කියලා අපි Monday. List එක ඉවරයි. ඊළඟට එතකොට මේ විදිහටම Monday Tuesday Wednesday කියලා සටහන් කරලා ඉවර වෙලා ඒක ඉවරයි නම් අපි අර ඉස්සෙල්ලා විදිහටම unorder list එක මෙතනින් ඉවර වුණා කියලා සටහන් කරනවා ඇලිරක් යොදලා. මේක තමයි order list එකයි unorder list එකයි අතර තියෙන වෙනස. අපිට මෙතන square ඕන නම් මෙතන square කියලා, එහෙම නැත්නම් circle ඕන නම් circle කියලා මාරු කරන්න විතරයි තියෙන. අපි ඒකත් බලමු වෙනස බලනත් එක දෙකම සටහන් කරලා save කරලා refresh කරලා බලමු. හරි දැන් ඔබට පේනවා මෙතන 1 2 3 සටහන් වුණා. මෙතන සංකේත වලින් සටහන් වෙලා තියෙනවා. මම ෂණිකව පොඩ්ඩක් ඔබට පෙන්වන්නම් මේකේ dis වෙනුවට circle circle යොදලා save කරලා මොකද්ද වෙන්නේ කියලා. දැන් පේනවා ඇති ඉස්සලා පාට වෙච්ච round තිබුණේ, දැන් his round තියෙන්නේ. මම අනිත් එකත් එහෙමම පෙන්වන්නම්. Square, save karala. මේ බලන්න කොටු හැඩයට පාට වෙච්ච කොටු තමයි සටහන් වෙලා තියෙන්නේ. ඉතින් ඒකින්ද ඔයාලට කැමති ආකෘතියට යොදා ගන්න පුළුවන්කම ලැබෙනවා. මෙතනත් රෝම ඉලක්කම් සටහන් කරොත් මම ඒකත් පෙන්වන්නම් එහෙනම්. එක වෙනුවට මම මෙතන රෝම ඉලක්කම් එක මේ විදිහට සටහන් කරලා save කරලා පෙන්වන්න. පුංචි වෙනස් කිරීමයි කරන්න තියෙන. ඔන්න රෝම ඉලක්කම් 1 2 3 පිළිවෙලට සටහන් වීම සිද්ධ වුණා. එතකොට ඔයාලා දැන් දන්නවා කොහොමද මෙතන order list එකයි unorder list එකයි සටහන් වෙන්නේ කියලා. එහෙනම් අපි ඊළඟට description list එක කොහොමද කරන්නේ කියලා බලමු. හරි දැන් description list මං කිව්වා මෙතන කිසිම සංකේතයක් හරි ඉලක්කමක් හරි සටහන් වෙන්නේ නැහැ කියලා. description list කියන එක එතකොට ඔයාලට තේරෙන්න ඕනේ tag එක ඉන්නේ description list dl කියලා තමයි tag එක ඉන්නේ. මේකේ මුකුත් සංකේත සටහන් වෙන්නේ නැති හින්දා කිසිම type එකක් නැහැ. එතකොට මෙච්චරයි සටහන් වෙන්නේ. ඊළඟට description list එකේ list එක සටහන් කරනකොට පොඩි විදිහක් තියෙනවා. මාතෘකාව වෙනමයි ඒකේ අන්තර්ගතය වෙනමයි සටහන් කරන්න ඕනේ. ඒකට අපි මාතෘකාවට අපි කියනවා description title කියලා. එතෙන්ට අපි දාන්නේ එතකොට description title dt කියලා සටහන් කරනවා. අපි දැන් උදාහරණයකට කියමුකෝ. මම සටහන් කරන්නේ ICT කියන එකේ තේරුම කියලා. ඔන්න මම description title එකට දානවා ICT කියලා. ඔන්න මගේ description title එක මෙතනින් ඉවරයි. ඊළඟට ඒ යටතේ මම description data එක සටහන් කරනවා. එහෙම නැත්නම් title එක යටතේ සටහන් කරන මාතෘකාව සටහන් කරනවා description data කියලා. මේ විදිහට description data යටතේ සටහන් කරනවා මම ICT කියලා හඳුන්වන්නේ information communication technology කියලා සටහන් වෙන්න කියලා. ඊට පස්සේ එතනින් මගේ description data එකත් ඉවරයි කියලා සටහන් වෙනවා. ඊට පස්සේ මගේ ඕනනම් description list එක මේ විදිහට මම අවසන් කරනවා කියලා සටහන් කරන්න පුළුවන්. එතකොට මෙතන පොඩ්ඩක් අපි list එකට අමතරව description list එකේ description title එක වෙනම description data එක වෙනම සටහන් කිරීමක් සිද්ධ කරන්න ඕන. ආයෙ ඔයාලා මොකක් හරි තවත් සටහනක් කරනවා නම් මම ඒකත් මේකටම එක්ක පෙන්නන්න. තවත් වෙනත් කොටසක් මේකට ඇඩ් කරන්න තියෙනවා. 1 2 3 4 වගේ තවත් දෙයක් තියෙනවා. ආයෙ ඔයාලට තියෙන්නේ description title කියලා දාලා මොන මන් දාන්න JIT කියලා දානවා. ඊට පස්සේ description title කියලා සටහන් කරනවා. එතන ඉවරයි කියලා පෙන්නන්න. ඊළඟට tag එකක් දාලා ඒක යට තියෙන description data එක තමයි general information technology කියලා සටහන් කරන description data එක එතනින් ඉවරයි. ඊට පස්සේ මට පුළුවන් මේක සම්පූර්ණයෙන්ම ඉවරයි කියන description list එකත් එතනින් ඉවරයි කියලා සටහන් කරන්න. ඊට පස්සේ අපි බලමු මේකත් මේ විදිහට save කරලා
මොකක්ද අවසානයේට අපිට ලැබෙන ප්‍රතිඵලය කියලා මේ තියෙන්නේ. කිසිම සංකේතයක් හෝ වෙනත් දෙයක් පාවිච්චි වෙන්නේ නැහැ. මාතෘකාව වම් අත පැත්තට බර වෙලා ඊට අදාළ කොටස අනු කොටසක් හැටියට මේ විදිහට ටිකක් ඇතුළතින් සටහන් වෙලා තියෙනවා. මේ විදිහට තමයි description list එකක් එන්නේ. එතකොට අපි දැන් දන්න order list එක, unorder list එක, description list එක සකස් වෙන්නේ කොහොමද කියලා. දැන් හදිස්සියේවත් ඔයාලට ගැටලුවක් තිබුණොත් මේක එකිනෙකට සම්බන්ධ කරගෙන කරන්න බෑද කියලා. පුළුවන්. අපි එහෙනම් බලමු කොහොමද මේ order list, unorder list එක ඇතුලේ එක සම්බන්ධ කරලා අපේ ලයිස්තුවක් හදාගන්නේ කියලා. හරි, අපි බලමු දැන් කොහොමද එක කොටසක් ඇතුලේ එහෙම නැත්නම් එක ලයිස්තුවක් ඇතුලේ තවත් අනු ලයිස්තුවක් සටහන් කරන්නේ කියලා. අපි මුලින්ම ගමුකෝ order list එක. හරි, අපි දැන් order list එකක් සටහන් කරන්නයි යන්නේ. මම මේකේ type එක හැටියට සටහන් කරන්නම් එක කියලා. මේ විදිහට order list එක type එක යටතේ මම සටහන් කරනවා. ඊට පස්සේ ඒකේ පළවෙනියට මම list එක හැටියට දානවා අපි දාමු flowers, flowers flowers කියලා දාලා ඒ list එක එතනින් ඉවර කර. එතකොට මේ flower list එක යටතේ මම අනු කොටස් එහෙම නැත්නම් අපි unorder list එක යටතේ තමයි සටහන් කරන්න කියලා හිතුවොත් ඒක ඇතුලේ මම unorder list එක යටතේ සටහන් කරනවා type එක circle මේ විදිහට සටහන් වෙනවා. මම පැහැදිලි කරන්න. order list එකක් කියන්නේ 1 2 3 කියලා. ඒ order list එක යටතේ අනු කොටස්. එහෙම නැත්නම් order list එකේ පළවෙනියටම අපි flowers ගැන කතා කරනවා. flowers 3ක් ගැන කතා කරනවා. ඒ 3 flowers එක යටතේ කතා කරන මල් 3 අපි රෝම ඉලක්කම් එහෙම නැත්නම් අපි කියමු සංකේත පාවිච්චි කරලා කරනවා කියලා. මම දැන් මෙතන circle දාලා තමයි සටහන් කිරීම සිද්ධ කරේ. මේකේ අපේ අවසාන ප්‍රතිඵලයත් එක්ක බලද්දී ඔබට පැහැදිලිවම මේක තේරුම් ගන්න පුළුවන්. ඔන්න flowers කියන එක යටතේ කොටස් 3ක් මම සටහන් කරනවා. ඒකේ පළවෙනි list එක තමයි මම සටහන් කරන rose. ඒ list එක එතනින් වෙනවා. එතකොට අපේ unorder list type එකේ circle යටතේ අපි කොටස් 3ක් ගැන කතා කරනවා. ඊට පස්සේ අපේ unorder list එක ඉවරයි. unorder list එක එතනින් ඉවර වෙනවා. දැන් roses මේ flowers වල unorder list එක ඉවර වෙනවා. ඊළඟට මම ආය දෙවනි list එක හැටියට ගන්නවා. අපි කතා කරමු fruits ගැන කතා කරනවා. fruits යටතේත් මම unorder list එකක් සටහන් කරනවා. ඒකේ type එක මන් දානවා disk. ඊට පස්සේ ඒකේ list එකේ පළවෙනියට මන් සටහන් කරනවා apple. ඒ list එක ඉවරයි. එතකොට මගේ unorder list එකත් මෙතනින් ඉවර වෙනවා. එතකොට මගේ unorder list එක ඉවරුනාම සම්පූර්ණ complete ම මගේ මේ වෙනකන් තිබුණ order list එක මම ඉවර කරනවා කියලා මේ විදිහට සටහන් කරනවා. ඔබට මතක ඇති මම කිව්වා මුලින් පටන් ගත්ත දේ අපි අවසන් කරන්නේ අන්තිමේට කියලා. ඒකෙන් හින්දා මේ පිළිවෙලටම මුලින් තියෙන order list එක ඒක අපි අවසානයේට මේ විදිහට අවසන් කරගත්තා. unorder list දෙකක් අපි කතා කරා. unorder list දෙක යටතේ තියෙන කොටස් ටික පටන් ගන්න ආකාරය සහ අවසන් කරන ආකාරය මේ විදිහට පිළිවෙලක් ඇතුව අපි කතා කරා. අපි save කරලා ඉවර වෙලා බලමු අවසාන ප්‍රතිඵලයත් එක්ක මොකද වෙන්නේ කියලා. නම refresh කරන ඔන්න බලන්න අපි flowers කියලා මාතෘකාවක් ගත්තා. ඒක යටතේ අනු කොටස් හැටියට circle භාවිතා කර. fruits කියන කොටස ගත්තා. ඒක යටතේ අපි මම මේක අපි ටැග් එකත් එක්කම බලමු. මම හිතනවා අපි සටහන් කරපු
HTML විස්තරත් එක්ක බැලුවොත් අපිට පැහැදිලි වෙයි කියලා. මේ තියෙන මේ කොටස තමයි මේ සටහන් කරන්නේ. දැන් අපි oil type එක යටතේ එක යොදලා flowers සටහන් කරලා තියෙනවා. ඒ යටතේ rose, lily, sunflower කියන ඒවා unorder list type යටතේ සටහන් කරලා තියෙනවා. දැන් මේ order list එක වහලා නැති, එහෙම නැත්නම් ඉවර කරලා නැති හින්දා තමයි අපිට unorder list type ටික මේක යටතේ ආවේ. ඊළඟට දෙවණියට මේ කොටස ඉවත් කරලා නැති හින්දා දෙවණියට ආයමට list එකක් හැටියට ගන්න පුළුවන්. Fruits කියල. අපි මේ unorder list එක ඉවර කරපු හින්දා මේ එතනින් එහාට මේකේ circle එන්නේ නැහැ. දෙවනි list එක හැටියට එන්නේ මේ order list එකේ දෙක කොටස. මොකද order list එකත් අපි ඉවර කරලා නැති හින්දා ඒකේ දෙවනි කොටස හැටියට තමයි මේ පළවෙනි list එක මේ දෙවනි list එකේ එන්නේ. ඒ යටතේ මම ආය unorder list එකේ type එක මාරු කරා disk කියලා. ඔන්න ඒ විදිහට මාරු වෙච්ච අනු කොටස් ටික ඇවිල්ලා තියෙනවා. එතකොට අපි සම්පූර්ණම list එක ඉවර හින්දා තමයි අපි මේ විදිහට order list එක ඉවර කරේ. මේ විදිහට අපි පටන් ගත්තු කොටසක් එහෙම නැත්නම් පටන් ගත්තු list එකක් අවසන් කරේ නැතුව තවත් list පටන් ගත්තොත් ඒක මේ කොටසේ අනු කොටස් විදිහට තමයි සටහන් වෙන්නේ. මේ ප්‍රධාන කොටසේ අනු කොටස් විදිහට මේක ආවේ අපි ප්‍රධාන list එක ඉවර කරන්නේ නැතුව අතුරු කොටස් පටන් ගත්තු හින්දා. මම හිතනවා පැහැදිලි වෙන්න ඇති කියලා. අපි order list එක ඉවර කරන්නේ නැතුවම තමයි unorder list එක කලුතින් පටන් ගත්තේ. හැබැයි unorder list එක අපි ඉවර කරා. ඔන්න ඒක හින්දා මේ විදිහට අනු කොටස් විදිහට සටහන් කරගන්න හම්බුණා. මේකේ තව වෙනස්කම් කරලා බලන්න ගොඩක් හොඳට පිළිවෙලට ඔයාලට අපි මේ වෙනකම්ම කතා කරපු වර්ණ යෙදී මේ වගේම ටැග් අමතර ටැග් පාවිච්චි කරපුවා ඒ ඔක්කොම යදලා ලස්සනට HTML page එකක් web page එකක් හදාගන්න පුළුවන්. දැන් එන්න එන්නම අපේ web page එක දියුණු කරගන්න විදිහ අපි දන්නවා. එහෙනම් ඊළඟ දවසේ තවත් අලුත් කොටසක් එක්ක හමු වෙන බලාපොරොත්තුෙන් HTML පාඩම අදට අදාළව අවසන් කරනවා. එහෙනම් ඔබට සුබ දවසක්.